Yes, good day. Now that I have covered the answer, I change it today. I'm going to talk about something that I can do. The other day, I was able to achieve that. The power of the answer, the answer, Mateo Subaranchi, I went to Paris. The 30th day, yeah, the question I'm going to ask is, no, the answer, Rajya's Dharmista Kam. So, evita, see the day, then ඉතින් ඒකේ තියෙනවා ප්‍රථමින් දේවනාසී රාජ්‍ය මේ රාජ්‍ය කියලා කියන්නේ කුමක්ද දේවනාසී රාජ්‍ය අපි දන්නවා දේවනාසී රාජ්‍ය දේවනාසී තමයි රජකම් කරන්නේ හේතුව රාජ්‍ය උන්වහන්සේගයි ඉති ඒක ඇවිල්ලා මේ ලෝකේ රාජ්‍යයක් නොව ලෝකේ ක්‍රමවේදත් නොව සම්පූර්ණයෙන්ම ස්වාමින් වහන්සේ විසින් පාලනය කරන ස්වාමින් වහන්සේ විසින් ආණ්ඩු කරන දෙයට තමයි අපි කියන්නේ දේවනාසී රාජ්‍ය කියලා ඉතින් දේවනාසී වචනේ ඇවිල්ලා දේව රාජ්‍ය කියන කාරණාවල් විවිධ ආකාර අන්දමින් ප්‍රකාශ කර තිබෙනවා එකක් දෙවනාසේ අවුරුද්දහ රාජ්‍ය ගැන සඳහන් කරනවා අනාගතයෙන්ද තිබෙන රාජ්‍ය ඒ වගේම ස්වර්ග රාජ්‍ය සදාකාලෙන් සදාකාලෙ සිටින්නා වූ ස්ථානයක් ලෙස තිබෙනවා ඒ වගේම දෙවනාසේ රාජ්‍ය ගැන කියන මොහොත ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය නුඹලා තුලට පැමිණ තිබේ නුඹලා තුල පැමිණ තිබේ එතකොට ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය අප තුල තිබෙනවා කියන එකත් ස්වාමීන් වහන්සේගේ වචනේ සඳහන් වෙලා තිබෙනවා එතකොට දෙවනාසේ රාජ්‍ය ප්‍රථමයෙන් අපි තේරුම් ගත යුතුයි අප තුල තිබෙනවා කියන එක. ඒතකොට මා තුල දෙවියනාසික රාජ්‍ය තිබෙනවා. යේසුස් වහන්සේ හදාගත්තව පුද්ගලයා තුල දෙවියනාසික රාජ්‍ය තිබේ. ඒතකොට මේ දේව රාජ්‍යයේ මා තුල තිබෙනවා නම් මා තුල ස්වාමීන් වහන්සේ සිටිනවා කියන දේ අපි වටහා ගත යුතුයි. එමනම් දෙවියනාසික රාජ්‍ය මා තුල තිබේ නම් ස්වාමීන් වහන්සේ තමයි මාගේ ආණ්ඩුකාරයාණන්. එහෙම නැත්නම් අර ස්වාමීන් වහන්සේ තමයි මගේ රජු. මාව පාලනය කළ යුත්තේ දෙවියන් වහන්සේ. එතකොට දෙවියන්ගේ රාජ්‍ය මා තුළ තිබෙන බැවින් දෙවියන් වහන්සේ මාව පාලනය කළ යුතුයි. එහෙනම් මා පාලනය විය යුත්තේ වටපිටාවේ තිබෙන ප්‍රශ්නවලින් නොව, කරදරවලින් නොව, වේදනාවලින් නොව, රෝගයෙන් නොව මාව පාලනය විය යුත්තේ දෙවියන් වහන්සේ තුලින්. එහෙනම් වටහා ගන්න දෙවියන් වහන්සේ මා තුළ සිටිනවා දෙවියන්ගේ රාජ්‍ය මා තුළ තිබෙනවා. එහෙනම් දෙවියන්වහන්සේ මාව පාලනය කළ යුතුයි, මාව පාලනය විය යුතුයි. එනිසා වටේ තිබෙන දේවල් ඔබ පාලනය නොකරන පිණිස ඔබ සියල්ල මැඩ පවත්වාගෙන යා යුතුයි. දේවචනය කියන ස්වාමීන් වහන්සේ අප අලුත් තෙල්වලින් ආලේප කළ කුළු වුණාගේ හඟමින් උසස් කරනවා කියලා. ඒ කියන්නේ සියල්ල මැඩ පවත්වන්නව බලය. එහෙනම් අප තුල දෙවියන්ගේ රාජ්‍ය තිබෙන බැවින් ඒ ආණ්ඩුකාරයා නම් මා තුල ඉන්න නිසා මාව සියල්ලෙදිම උන්වහන්සේ පාලනය කළ යුතුයි. එවන ප්‍රේමවත් සෙනග ඔබගේ ජීවිතයේ ඔබට එන ප්‍රශ්න වේදනාව ඔබ පාලනය කරන්න ඔබ ඉඩ දෙන්න එපා. ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න සුදාත්මයන් වහන්සේට. ඔබ ආත්මයන් වහන්සේට ඔබව පාලනය කරන්න ඉඩ දෙන මොහොතේදී ඒ දේව රාජ්‍ය ඔබ තුල ස්ථාපනය වෙනවා, වර්ධනය වෙනවා. ඔබ කරන කොටගෙන අනි අය ආශිර්වාද ලබනවා. එබැවින් ඔබගේ ජීවිතයේ ඔබ විශේෂ අන්දමින් මවලා තින පුද්ගලයෙක් කියන එක ඔබ වටා ගන්න. ඔබ ලෝකයා ආකාරනව ඔබ වෙනස් පුද්ගලෙක්. ලෝකයා සිතන ආකාර නෙමෙයි ඔබ සිතන්නේ. හේතුව ලෝකේ රාජ්‍ය සහ දේව රාජ්‍ය වෙනස්. ලෝකේ රාජ්‍යයේ ක්‍රමවේදවල වලට වඩා සම්පූර්ණ වෙනස් ක්‍රමවේදයක් තිබෙන්නේ දේව රාජ්‍ය. එනිසා ඔබගේ සිතන සිතුවිල්ල ඔබ හිතන දේවල් දේව රාජ්‍ය ආකාර විය යුතුයි. එහෙනම් ඔබ මේ පොළවේ සිටින මොහොතේ ඔබ වටා ගන්න. ඔබ තුල ඉන්නා වූ තනන් වාසේ රජුන්ගේ රජ උන්වහන්සේට උන්වහන්සේ දෑතට බාර වෙන්න උන්වහන්සේ දෑතට කැප වෙන්න එවිට ඔබට ප්‍රශ්න වගේ පේන්න හේතු ඒ රජතුමාට පුළුවන් ඒ ප්‍රශ්නය විසඳා දමන්න ඒ රජතුමාට පුළුවන් ඒ ප්‍රශ්නය පලා යවන්න මේ බැවින් ඔබ තුල දෙවියන් වහන්සේ රාජ්‍ය තිබේ ඒ නිසා ආත්මයන් වහන්සේට ඔබව පාලනය කරන්න දෙන්න ඉදේ වචනේ ඔබව පාලනය කරන්න දෙන්න ඔබගේ මනස පාලනය කරන්න දෙන්න කරදර කර කල්පනා කරන්න එපා දෙවියන්ගේ රාජ්‍යය ගැන කල්පනා කරන්න දෙවියන් ඔබ ආශිර්වාද කරයි ආමෙන් මම ඔබ වෙනුවෙන් යාඥා කරන්නම්
බලවදදවියන් වහස මේ මොත යාඥා කරනවා පියාණනි මේ සෙනග ඔබගේ සෙනගයි ඔබවහන්සේ උන්ව පාලනය කරන්න ඔබගේ රාජ්‍ය උන් තුළ තබමින් උන්ගේ ජීවිතයේ ප්‍රීතිය සමාදානය තබනු මැන හේතුව ඔබවහන්සේගේ රාජ්‍ය තුළ ප්‍රීතිය තිබේ ඔබගේ රාජ්‍ය තුළ සමාදානය තිබේ යේසුස් වහන්සේගේ නාමයෙන් මේ වචනය අසුවා වූ සියලු දෙනාගේ සිතුවිලි මේ මොහොතේ දේව සමාදානයෙන් පූර්ණ වෙමින් ආශිර්වාද වෙන්න ඕනේ කියලා මම යාඥා කරනවා දේව බලයෙන් පුරවන්න ඔබ ආණ්ඩු කරන්න ඔබ වහන්සේ පාලනය කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන් පියාරණි ආමෙන් 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 දෙවියන් වහන්සේ ඔබ මේ වචන තුනේ ආශිර්වාද කරන සේක්වා